ඊලංකාරණේ තමයි අපි රජ්‍ය බණ්ඩාරින් සංගම විදියට දිගටම පහුගිය කාලේ අවධාරණය කළා. මේ ඉදිරිපත් වෙලා තියෙන අසාධාරණ බදු සංශෝධන මීට මෙහා පැත්ත තැනකට ගෙනීම සඳහා රජයේ පැත්තෙන් කටයුතු කළ යුතුයි කියලා අපි දිගටම මේ සඳහා අපි සටන් පෙරමුණ සහත්ති කළා. මේ සම්බන්ධයෙන් කතා කරගෙන යනකොට තමයි අපි දැක්කා පහුගිය සතිය තුළ රංජිත් සියඹට අපිට රාජ්‍ය මුදල් අමාත්‍යවරයා ප්‍රකාශයක් නිකුත් කළා. මෙච්චර දවසක් හිටපු අර දැඩි ස්ථාවරයෙන් මිදිලා යම් ප්‍රකාශයක් කළ තිබුණා. ඒ අය ලැහැස්ති බදු මේ ප්‍රතිපත්ති සංශෝධනය කරන්න කියන කාරණය මම දැක්කා. එතුමා කියලා තිබුණා මේ ගලේ එකට අකුරක් වගේ දෙයක් නෙමෙයි, බදු කියන ඒවා වෙනස් වෙන්න පුළුවන්. ඒක අපි යම් සාධනීය දිශාවකට යන ගමන්මගක් ඉදිරියට දන්නවා දකින්නවා. ඒ නිසා අපි විශේෂයෙන්ම ඉදිරි කාලය තුළ මේ සම්බන්ධයෙන් අපි සැලසුම් කරලා තිනවා. මේ රටේ මේ දක්වා බිහි වෙච්ච දැවැන්තම වෘත්තීයවේදීන්ගේ පෙරමුණ බිහි කරන්න මේ බදු අසාධාරණ බදු ප්‍රතිපත්තියට විරුද්ධව ඒ පෙරමුණ මේ වෙනකොට බිහි වෙලා තියෙනවා. ඒ අනුව මේ වෙනකොට වෛද්‍යවරුන් ඇතුළු ඒ වෘත්තිකයන් තමන්ගේ සමාජිකයන්ගෙන් මේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට විරුද්ධව ජනාධිපතිවරයා වෙත බාර දෙන්න ඒ වෘත්තීයවේදී කාණ්ඩවල සංදේශයක් එහෙම නැත්නම් පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ වෙලා තියෙනවා. ජනවාරි මැද වෙනකොට මේ පෙත්සම් ජනාධිපතිවරයාට බාර දෙන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ ඉදිරිපත් කළ තියෙන බදු අපි ඉදිරිපත් කළ තියෙන විකල්ප යෝජනා සියල්ල ක්‍රියාත්මක කළ හැකි යෝජනාක් බාර දීලා තියෙන්නේ. මේ රටේ වෘත්තීයවේදීන් තලාපෙලා මේ අයව ඉතාම දැඩි විදිහට පීඩනයට ලක් කළා. රජයේ බලාපොරොත්තු වෙන්නේ රාජ්‍යාංශයේ වෘත්තිකයන්ගෙන් රුපියල් බිලියන 8ක් 9ක් එකතු කරගන්න අපි පෙන්වලා දීලා තිනවා. නමුත් බදු වංචාහරහා විතරක් රටට අහිමි වෙලා තියෙන මුදල රුපියල් බිලියන 200කට එහා පැත්තේ කියලා ඒ මුදල් අය කරගන්න පුළුවන් කියන එකත් මේ වෙනකොට පාර්ලිමේන්තුව තුළම ඒ කමිටු හරහා හෙළිදරව් වෙලා තියෙනවා. ඒ පුද්ගලයා කවුද කියලා අඳුනගෙන තියෙනවා. ඒ නිසා තමන්ගේ ගජ මිතුරන්ව ආරක්ෂා කළා, තමන්ගේ ව්‍යාපාරික පැලැන්තියක් ආරක්ෂා කරනවා වෙනුවට මේ රටේ වෘත්තීයවේදීන් මේ විදිහට පීඩනයට ලක් කිරීම රජය විසින් නොගත යුතු ඉතාම අසාධාරණ ප්‍රතිපත්තියක් විදිහට අපි දකිනවා. ඒ නිසා විශේෂයෙන්ම ඒ අපි ඉදිරිපත් කළ තියෙන විකල්ප යෝජනා ඔස්සේ බදු සංශෝධන වහාම ඉදිරිපත් විය යුතුයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ වෘත්තීයවේදී කාණ්ඩ සියල්ලත් එකතු කරගෙන විශේෂයෙන්ම මේක දැනෙන්න පටන් ගන්නේ රටට වෘත්තීයවේදීන් දැනෙන්න පටන් ගන්නේ ඍජු ලෙසම දැනෙන්න පටන් ගන්නේ ජනවාරි මාසයේ පරිදිනයට සාපේක්ෂව. ඒ අනුව ඒකට සමගාමීව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් රට පුරාම ක්‍රියාත්මක විරෝධතා ව්‍යාපාරයක් කළු සතියක් ප්‍රකාශයට පත් කරන්න ජනවාරි 23 වෙනිදායින් ආරම්භ වෙන සතිය සමස්ත රටම කළු කරන කළු විරෝධතා සතියක් බවට පත් කරන්න මේ වෙනකොට රජ්‍ය බණ්ඩාරික සංගමයේ ඇතුළු ඒ වෘත්තීයවාදී කාණ්ඩ සමහරක් මේ වෙනකොට සාකච්ඡා කරමින් ඉඳලා යම් යම් තීරණයට ඇවිල්ලා තිනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ හඬට කන් දීලා වෘත්තිකයන් රටතුළු රඳවා ගන්න, ඒ හරහා අවසානයේ ප්‍රතිඵලය රටේ ජනතාවට සාධාරණීෂ්ට කරන්න. මොකද වෛද්‍යවරු රට දාලා ගියොත් රටේ රෝහල් පද්ධතිය තමයි බිඳ වැටෙන්නේ. ඒ හරහා අසරණ බවට පත් වෙන්නේ මේ රටේ අහිංසක පර්යන්තයේ ඉන්න දුෂ්කර ප්‍රදේශවල ඉන්න රෝගී ජනතාව. ඉතින් ඒ නිසා රෝගී ජනතාවගේ පැත්තෙන් හිතලා මේ අසාධාරණේ කරන්න එපා, අපි අපිට තේරෙන භාෂාවෙන් කිව්ව මේක කරන්න එපා කියලා නමුත් රජයේ නෑසූකන් ඉඳලා දැන් යම් සාධනීය ප්‍රතිචාරයක් දක්වන බවට ඉඟි කරමින් ඉන්නවා. ඉතින් ඒ ඉඟියන් යථාර්ථයක් බවට පත් කිරීම සඳහා අපිට දෙන්න පුළුවන් සහයෝගය වගේම මේ සඳහා කරන්න පුළුවන් උපරිම බලපෑම වෘත්තීය සංගමයක් විදිහට රජ්‍ය බණ්ඩාරික සංගම විදිහට අපි කරන්න ලෑස්ති. ඒකේ තීරණාත්මක අධ්‍යයනයකට අපි යනවා ජනවාරි 23 වෙනිදායින් පස්සේ ලැබෙන සතිය කළු සතියක් විදිහට ප්‍රකාශයට පත් කළා. මේක උපරිම ක්‍රියාමාර්ග වලට යන්න අපි පැකිලෙන්නේ නැහැ කියන අවධාරණය කිරීම අනතුරු ඇඟවීම අපි මේ මොහොතේදී රජයට සහ බලධාරීන්ට ඉදිරිපත් කළා.